ஒண்ணே நாங்க ஆரம்ப கரண்ண ஹதன்னே அப்பி நதித்தியத்தைக்க சித்ரா நின்னேது ஓ சித்ரா நின்ன ஹதன்னே திங் அப்பி பிபி கிட்ஸலிங் விவித நேது விவித நிர்மாண வேது தேவல் அப்பி அந்தின் கியல தெனவா ඉතින් කිර දෙනවට අමතරව අපි පරිසරයත් එක්ක ගොඩක් කතා කරනවා සමාජෙකින් ගොඩක් කතා කරන හේතුව මේ චිත්‍ර කලාව කියන්නේ මේ හැම එකක්ම එකතු වෙලා තියෙන එකක් ඒකම ගත්ත ඉතින් අපේ සමාජ තරඟ තියෙනව නේද චිත්‍රවල තරඟවලට ඉදිරිපත් වෙලා තියෙනවද එච්චර නෑ නෑ මොන තරඟවලට ඉදිරිපත් වෙලා තියෙන්නේ චෙස් තරඟවලට ඔන්න හොඳ ආරංචියක් නේද චෙස් තරඟ කියන්නේ තිතා විශාල හොඳ දෙයක් මොකද මනස ඒකාග්‍රතාවය චිත්‍ර වගේම මනස එක තැනක තියාගන්න පුළුවන් හොඳ කල්පනාව ඇති කරගන්න පුළුවන් දෙයක් තමයි චෙස් කියන්නේ ඒ නිසා ඒව ජයගත්තොත් මොකද හම්බ වෙන්නේ කුසලාණිය ඉතින් අන්නේ කුසලාණි තමයි අපි අඳින්න යන්නේ එහෙනම් ඔයාගේ චෙස් දිනන කුසලාණි වුණා අපි අඳින්නද කියලා දෙනවා කොහොමද කුසලාණියක් අඳින්නේ කියලා හරි අපි අඳිමුද එහෙනම් ගන්න පැටින්නම් එක ගලවන ක්ලිප් එක රයිට් ඇලුවට පස්සේ ඔයාට පුළුවන් මං කියන විදිහට මම අඳින ඉරි ටික ඒ ආකාරයෙන්ම නැද්දොත් හරියටම ඒ චිත්‍රය අඳගන්න පුළුවන් වෙනවා හරි හරි එහෙමනම් ඔන්න අපි අඳින්නයි හදන්නේ ඉස්සෙල්ලාම අපි කරන්නේ අපි බලමු මෙතන මුදුනේම මේ හරියෙන් ගත්තාම මේ හරිය බලාගන්න මෙන්න මම ගාමම රේඛාව ඇන්දර පස්සේ අඳින්න මෙන්න මෙහෙම කෙලින් රේඛාවක් වට ඇඳගන්න පුළුවන් මේ ගන්න හරිද ඇඳගත්තද හරි ඊට පස්සේ මෙතනින් මෙහෙම පොඩි කොටුවක් අපි මෙන්න මේ ආකාරයට ആയി ඇඳගන්න බලන්න මේ වගේ භාණ්ඩයක් මොන හරි බෝතලයක් මේ වගේ දෙයක් අඳිනකොට මතක තියාගන්න ඕන එකම දේ තමයි මේවා සමමිතික ආකාරයෙන් තමයි තියෙන්නේ දෙපැත්තම ඇඳලා ඒ දෙපැත්තම සමානව ඇඳගන්න ඕනේ එතකොට තමයි ඒ රේඛාවල්ල ඒ හැඩතල ඇඳගන්න පුළුවන් වෙන්නේ ඔන්න එහෙනම් අපි ඊළඟට කරන්නේ අර අපි කියන වගේ මොකද්ද කුසලානේ අඳිනකොට පොඩ්ඩක් ඔන්න මේ හරියෙන් තව ටිකක් ඉඳ තියලා පොඩ්ඩක් ඉඳ තියලා මේරින් මාක් කරගන්න පුළුවන් ඉඳ තියලා අපිට පුළුවන් මෙන්න මෙහිම සම්මානේ මේ ආකාරයට හැඩයක් ඇඳගන්න බලන්න අඳින්න පුළුවන්ද කියලා හරි ඊට පස්සේ මේකත් මේ ආකාරයේ මෙහිම පල්ලෙහාට අරගෙන මෙහිම රේඛාව කොහොම අඳින්න ඕන නේද ඔන්න ඒක අපි ඇඳගන්න රයිට් ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඉන්න ආයි පොඩි මිනිහකාරයට පොඩි කොටුවක් මෙන්න මෙහෙම ඇඳගන්න නේද මොනවාක් ඇඳගන්න පුළුවන් අපි මේ සාමාන්‍ය කුසලාණියක් තමයි අඳින්නේ උගලට ඕන විදිහට අලුත් ඒවා එකතු කරගන්න පුළුවන් වෙනවා අපි මේ කියලා දෙන්න නිසා සාමාන්‍ය කුසලාණියක් තමයි අපි අඳින්නේ ඊට පස්සේ අපි මෙතනින් මෙන්න මෙහෙම රේඛාව බලාගෙන ඉන්න මෙහෙම රේඛාව පල්ලෙහාට ඇඳලා පොඩ්ඩක් අපි මෙන්න මෙහෙම හරවමු බලන්න රේඛාව ඇඳගන්න ඔව් හරියටම හරි ඊට පස්සේ අපි මේම රේඛාවක් ඇඳලා ඒකත් පොඩ්ඩක් ඒ සම්මිතිකම අනිත් පැත්තට ඇඳගන්න. ඇඳලා පුළුවන් අපිට මේ දෙක එක ඉරක් විදිහට මෙන්න මෙහෙම එකතු කරගන්න. අන්න හරි. ඊට පස්සේ අපි ඒකේ තව මෙහෙම පොඩි කොටුවක් ඇඳගන්න. රයිට්. ඇඳගත්තා. ඉතන තියක් ආයි පල්ලෙහාට අපිට මෙහෙම පොඩ්ඩක් දික් කරගන්න පුළුවන් මේ රේඛාව දික් කරගෙන අපිට නැවතත් මේ ආකාරයට කොටුවක් ඇඳගන්න පුළුවන් රයිට් ඇඳලා එකක් මෙහෙම ටිකක් ක්ලික් කරගන්නවා ක්ලික් කරගෙන අපිට පුළුවන් ටිකක් ලොකු කොටුවක් ඒකට එකතු කරන්න. එතකොට තමයි නේද? තව කොටුවක් අඳින්න වෙනවා. ක්ලික් කරලා එතකොට තමයි මේ අර බර නේද? අපි නම ගහලා එහෙම තියෙන අපි කොටුවක් අඳින නම ගහලා තියෙන විදිහ නේද? මෙන්න මේ වගේ එකක් ඇඳගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔන්නේ හැඩ ටික අපි ඇඳගත්ත නේද? හරි. මේවයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඉඳලා පොඩි උනෝම හැඩයක් ඇඳගත්ත දෙපැත්තෙම බලන්න. අන්නේ මැදගත් චූටි එක ඇඳලා අපිට පුළුවන් කුසලාණි මේ හැඩේ මෙන්න මේ ආකාරයට රවුමක් ඇඳගන්න. බලන්නකො ඇඳගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙහිම රවුමක් ඇඳ මේ කැලෙන්ද. අන්න හරි. රයිට් මේ. ඊට පස්සේ අපිට මෙතනින් මේ රේඛාව හෝම කරලා මේ කුසලාණි කොටස අපිට ඔන්නෝම ඇඳ ගන්න පුළුවන් බලන්න අන්න හරි ඊට පස්සේ අපි මේ පැත්තත් ඒ ආකාරයටම මෙහිම කොහොම කරලා ඇඳ ගන්න පුළුවන් කොහොම ඇඳලා නැවතත් මෙහිට ඒ රේඛාව ඇඳ ගන්න බලන්න හරි රයිට් ඔන්න සමමිති වෙන්නේ දෙපැත්තට මේක සමානව අඳින්න පුළුවන් වීමත් හරි වැදගත් නේද අපි දැන් එක වගේම අඳින එක දෙපැත්තට මේ විදිහටම අඳින්න පුළුවන් වීමත් ඔන්න අපිට මේකෙන් ගණන් ගන්න
පුළුවන් වෙනව නේද? හරි. ඔන්න අපි මේ රේඛා දෙක ඇඳගත්තා නේද? ඔන්න මේ විදිහට අපිට පුළුවන් මොකද්ද කුසලානේ හැඩයක් ඇඳගන්න. දැන් අපිට පුළුවන් මේක පාට කරන්න නේද? පාට කරමුද? හරි. අපි එහෙනම් දැන් මේ කුසලානේ පාට කරමු. ඔන්න අපි පාට කරා නේද? ඔන්න අපි දැන් පාට කරා. බලමු පාට කරපු පෙන්නමුද අපි ලස්සනද කියලා. බලන්නකෝ. මේ බලන්නකෝ අපේ නේද? පාට කරලා වර්ණ කළා වර්ණ කීපයක් ෂේඩ් කළා නේද? කොහොමද කහා පාට සුදු පාට එකතු කරලා පොඩි ෂේඩින් එකක් එහෙම කරන්න කියලා අපි ඔන්න කියලා දුන්නා. ඉතින් මම හිතනවා මේ තමයි අපි බලාපොරොත්තු වෙන දේ DP kits වලින් මේ වගේ පුංචි අයට අලුත් දේවල් දෙන්න අලුත් දේවල් අන්න හැටි නේද? මේක ඇත්තනම සාමාන්‍ය පෙළ විභාගයට ඕගොල්ලන්ට බලාගෙන දෙන කොටසක් තියෙනවා නේද? සාමාන්‍ය පෙළ විභාගයට ඒකටත් ඔන්න හොඳ අවස්ථාවක් මේ විදියක් කොහොම දන්නේ කියලා සම්මානයක් එන්න නැත්නම් මොකද්ද? මම කියන්නේ සම්මානය නේද? කුසලානිය කුසලානිය නිහින් තමයි අපි ඔන්න කියලා දුන්නේ. එහෙමනම් ඔන්න YouTube channel එකට ගිහලා පුළුවන් අපිට පරණේවත් බලන්න නේද? වෙන මාද කරන්න කියන්නේ අපි. බලමු අපි ඊළඟට මොකද අඳින්නේ කියලා. එහෙනම් සිල් දනකට බයි.